දවසක් වේවා හැමෝටම ඔගොල්ලෝ අදත් එක්කතු වෙලා ඉන්නේ ඇකඩමික් පර්ෆෝමන්සස් කියන මගේ YouTube channel එකත් එක්ක ඔගොල්ලෝ දැන්ටමත් දන්නවා මම විවිධ වර්ගයේ ටියුටෝරියල්ස් ගේනවා ඒ අතර ප්‍රධාන වශයෙන්ම cloud computing devops ඒ වගේම data warehousing ඒ වගේම programming web designing web development ඒ වගේම රජයේ විභාග වලට අවශ්‍ය කරන සාමාන්‍ය දැනීම වගේ විවිධ වර්ගයේ ක්ෂේත්‍ර පිළිබඳව මම ඔගොල්ලන්ට ට්‍යුටෝරියල්ස් අරගෙන එනවා. ඔගොල්ලෝ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න subscribe කරලා මම එතකොට මම අලුතෙන් වීඩියෝ ට්‍යුටෝරියල් එකක් දාපු ගමන් ඒක ඔගොල්ලන්ට notify කරගැනීමේ හැකියාව තියෙනවා. හරි. අද මම ඔගොල්ලන්ට කරන්න කියලා දෙන්න යන්නේ cloud computing tutorial series එකේ ඊළඟ tutorial එක. ඔයගොල්ලෝ දැන්ටමත් දන්නවා මම cloud computing series එකේ AWS කියන cloud service provider ගැන තමයි මම මේ tutorial series එක ඒක පාවිච්චි කරලා තමයි කරගෙන යන්නේ. මේකෙදි මම පැහැදිලිව step by step කියලා දුන්නා කොහොමද AWS account එකක් හදන්නේ, වගේම AWS account එකෙන් කොහොමද අපි EC2 instance එකක් හදන්නේ, ඒ වගේම Ubuntu, Windows ඒ වගේ machines කොහොමද හදලා ඒවට අපි remote log වෙන්නේ කොහොමද user interface එක. ඊට පස්සේ අපි කතා කරා කොහොමද EC2 instance එකකට අපි MQTT කියන message transferring protocol එක පාවිච්චි කරලා internet of things වලට අපි කොහොමද ප්‍රවේශ වෙන්නේ කියලා අපි ඒ වගේ දැන් ටිකෙන් ටික ගැඹුරු කාරණාවලට අපි දැන් ඇවිල්ලා තියෙනවා. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ දැන් අපි ගිය සතියේ කතා කළා කොහොමද internet of things වලට යන්න අපි MQTT කියන ප්‍රොටෝකෝල් එක පාවිච්චි කරලා කොහොමද node red වලට අපේ කම්පියුටර් එකේ තියෙන python ප්‍රෝග්‍රෑම් එකකින් කොහොමද node red වලට අපි ඇක්සස් කරන්න කියලා. ඒ කියන්නේ අපි python ප්‍රෝග්‍රෑම් එකකින් කොහොමද node red වලට අපි මැසේජ් එකක් යවා ගන්න MQTT පාවිච්චි කරලා කියලා අපි ගිය සතියේ ඉගෙන ගත්තා. දැන් අපි ඊළඟ step එක විදිහට කරන්නේ AWS IoT එකට අපි දැන් message transfer කරන්න විදියක් තමයි දැන් අපි හොයන්න යන්නේ. අපි බලමු ඉස්සෙල්ලාම යනවා මේ තමයි AWS management console එක. මම AWS instance එකක් හදාගෙන තියෙනවා. ඒක හදන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට කලින් මගේ video tutorials බලුවා නම් ඔයගොල්ලන්ට ඒක හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ මම කරන්න යන්නේ මම ඒකේ node red install කරගත්තා ඒ EC2 instance එකේ. එතකොට දැන් node red platform එකත් ලෑස්ති EC2 instance එකත් ලෑස්ති. හරිද? දැන් ඔයගොල්ලෝ මේ දෙක කොහොමද කරන්නේ කියලා, ඒ කියන්නේ node red EC2 instance වල කොහොමද install කරන්නේ කියලා දන්නේ නැත්නම් මගේ කලින් video tutorial series එකේ මම step by step හැමදේම පැහැදිලිව කියලා දීලා තියෙනවා කොහොමද මේ දේවල් කරන්නේ කියලා. හරි. එතකොට මේ දෙක බලලා මේ දෙක ලෑස්ති කරගත්තට පස්සේ ඊට පස්සේ අපි බලමු දැන් අපි කොහොමද මේක IoT වලට යන්නේ කියලා. IoT වලට යන්නේ කොහොමද කියලා අපි කිව්වොත් අපි මෙතන ඔයගොල්ලෝ පේනවා AWS management console එක. මේකේ අපි කරන්න ඕන ප්‍රධානම දෙයක් තමයි අපි IoT පාවිච්චි කරනවා නම් අපිට වෙනවා පාවිච්චි කරන්න තවත් services. ඒ කියන්නේ අපි දැන් internet of things කියලා කියන්නේ ඒ අපි device එකකින් message එකක් transfer කරන එකට විතරම නෙවෙයි, ඊට පස්සේ අපිට වෙනවා ඒ transfer කරන data පාවිච්චි කරලා අපි මොන හරි analysis එකක් කරලා ඒකට අදාළව අපි මොකක් හරි වෙන තව මොකක් හරි සර්විස් එකක් ක්‍රියාත්මක වෙන්න වගේ විවිධ වර්ගයේ නැත්නම් මොකක් හරි මෝටර් එකක් ඔන් වෙන්න, ඒ වගේ මොකක් හරි එකක් හරි නැත්නම් ඩේටාබේස් එකකට යන්න හරි නැත්නම් මොකක් හරි ඒ වගේ මොකක් හරි ක්‍රියාවක් වෙන්න තමයි අපි මේක ඒ කියන්නේ මේ ඩේටා වලට අනුව මොකක් හරි ක්‍රියාවක් ඇති වෙන්න තමයි අපි සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් පාවිච්චි කරන්නේ. ඒ හින්දා දැන් අපි මේ AWS වල එක දෙයක් තියෙනවා. AWS වල හැම ඩේටා සෙන්ටර් එකකම, ඒ කියන්නේ ඔයගොල්ලන්ට පේනවා මෙතන
click කළාම තියෙනවා දැන් මම ඉන්නේ US East Ohio කියන region එකේ තියෙන data center එකේ හරිද එතකොට දැන් මේ Ohio වල තියෙන US East Ohio කියන එකට සාමාන්‍යයෙන් ගොඩක් AWS services support කරනවා ඒ වගේම දැන් මෙතන තව තියෙනවා මේ Asia Pacific Hong Kong Asia Pacific Mumbai ඒ වගේ තව ගොඩක් දේවල් තියෙනවා එතකොට මේ හැම එකකම තියෙන services සමාන වෙන්නේ නැහැ හරිද සමහර regions වල සමහර services වැඩ කරන්නේ නැහැ හරිද ඒ හින්දා අපි මේකේ දැන් IoT වගේ ඒවා පාවිච්චි කරනකොට කලින්ම දැනගෙන ඉන්න ඕන දෙයක් තමයි ඒවා support කරන region එකක තමයි අපි මේ services හදන්න ඕනේ හරිද දැන් ඔයගොල්ලෝ මෙතන US East දැන් මම මෙතන Ohio නේ තියෙන්නේ එතකොට Ohio වල මම කලින් try කළා ඒ කියන්නේ US East Ohio වල තියලාම IoT platform එක IoT වලට ගිහිල්ලා ඒකෙන් Amazon SNS කියලා දෙනවා මම ඉස්සරහට කියලා දෙන්න can simple notification service කියලා ඒකේ සමහර features මේ Ohio එකට මගේ වැඩ කරේ නැහැ ඒ හින්දා හැබැයි මම ඊට පස්සේ North Virginia වලට නම දාලා බැලුවා එතකොට ඒකේ හොඳට හරියටම වැඩ කළා ඊට පස්සේ මම ඔයාලා බැලුවා මේ මේකේ ටිකක් කියවලා බැලුවා මේ කොහොමද මේ වෙනස් වෙන්නේ කියලා ඒකේ ගොඩක්ම North Virginia කියන එකට තමයි සාමාන්‍යයෙන් සෑහෙන services වැඩ කරන්නේ ඒ හින්දා අපි මොකක් හරි හොඳ system එකක් හදනවා නම් ඩාත්ම හොඳයි ඒ හැම සර්විසස් එකක්ම අවේලබල් වෙන US East North Virginia කියන එක අපි පාවිච්චි කරනවා නම් හරිද US East North Virginia හරිද ඒක අපි පාවිච්චි කරන එක හොඳයි මොකද මේක තමයි AWS ලා ඉස්තෙල්ලම හද වටන් ගත්ත රීජන් එක ඒ හින්දා ඒකේ සෑම සර්විස් එකක්ම දැන් ඇඩ් වෙලා තියෙන්නේ හරිද ඊට පස්සේ එහෙනම් මට කියන්න තියෙන්නේ එහෙනම් අපි යමු වැඩේට මම යනවා US East North Virginia කියන එක මම select කරනවා හරි දැන් මම ඉන්නේ US East North Virginia කියන එකේ හරිද හරි ඊට පස්සේ දැන් මම ඉස්සෙල්ලා instance එක හදලා තියෙන්නේ Ohio වල ඒක ප්‍රශ්නයක් නැහැ US East EC2 instance එක මම හැදුවේ Node-RED US East 2 ඒ කියන්නේ Ohio වල දැන් මම AWS IoT service එක හදන්න යන්නේ North Virginia වල හරිද ඊට පස්සේ මම මෙතන කරන්නේ IoT කියලා search කරගන්නවා IoT co හරි ඊට පස්සේ මෙතනින් තෝරනවා AWS IoT හරිද අපි මෙතන ටයිප් කරමු AWS IoT හරිද හරි මේ තියෙන්නේ AWS IoT Co මේ IoT Co කියන එක තමයි අපි පාවිච්චි කරන්නේ මොකද අනිත් දේවල් වලට යන්නේ ඉස්සෙල්ලා අපි මුලින්ම බේසික් එක තමයි යන්නේ AWS IoT Co හරිද මම ඒකට යනවා AWS IoT Co කියන එකට හරිද මේක තමයි AWS IoT එකේ main dashboard එක. ඔයගලන්ට පේනවා AWS IoT. අපි ඉන්නේ North Virginia region එකේ. මෙතන තියෙනවා
AWS is a managed IoT is managed cloud platform for connected devices, smart things. Again, IoT pavichikan is smart technologies lata gela ogalu danno. Ehinda metana ewa podi vistarayak thiyena kohomada AWS IoT pavichikalla devices ekata connect karaganni kiyala. Hari. Tos dan ogalana metana pennana me menus tika. Monitor, activity, onboard, manage, fleet hub, green grass, wireless, secure. Age godak dewal thiyena api. Ekin ek yamu ewa wat vistara karanna. Man nan issellama karanna one de ek mama kiyala dennam. Eke mulinma karan thiyenne apita AWS IoT wala IoT thing ekak hada ganna one. Hariida? Api metana manage walata click karata passe metana denna things kiyala. Hariida? Api yanawa things walata. Things gihama metana pennana you don't have anything set. Again, mom then it make it kissima thing a cock hadalane. Hard eat a passi them abimokad the karandoni register a thing kinikatean. Hard hard methanahano creating AWS IoT thing. It is methanagilla mamana create a single thing. Hard gilla methana mada denna pulua thing a cockata namak. Hard make it a gullo. කැමති නමක් දෙන්න මම දෙනවා academics කියලා තින් එකේ නම ඊට පස්සේ මෙතන මම ටයිප් එකක් මුකුත් සිලෙක්ට් ගන්න යන්නේ නැහැ ගෲප් මේව මුකුත් වෙනස් කරන්න යන්නේ නැහැ ඊට පස්සේ මම මෙතන next යනවා next කියාට පස්සේ මෙතන එනවා ඔයගොල්ලන්ගෙන් අහනවා add a certificate for your thing හරිද අපි මේ සර්ටිෆිකේට් එකක් add කරන්න ඕනේ thing එකට හරිද ඒකෙදි අපි මෙතන create certificate වලට යන්න ඕනේ හරිද create certificate අපි යනවා ගියාට පස්සේ හරි දැන් එනවා හරි certificate is created හරිද එතන එනවා ඊට මෙතන එනවා අපි මෙතනින් මේ certificate එක download කරගන්න ඕනේ හරිද download කරගන්නේ කොහොමද හරිද download කරගන්නේ මෙතන තියෙනවා මෙන්න මේ තුනම අපි download කරගන්න ඕනේ හරිද මම මේකත් අපි මේක download කරගන්නවා මේකත් download කරගන්නවා මේකත් download කරගන්නවා හරිද හරි දැන් අපි මේ තුනම download කරගත්තා මොනවද ඩවුන්ලෝඩ් කරගත්තේ සර්ටිෆිකේට් එක thing එකට අදාළ වෙන සර්ටිෆිකේට් එක ඊළඟට public key එක ඊට පස්සේ private key එක අපි දැන් ඒ තුනම ඩවුන්ලෝඩ් කරගත්තා ඊට පස්සේ මෙතන යට තියෙනවා root ca certificate එක හරිද මේකත් අත්‍යවශ්‍යයි හරිද මේ root ca certificate එකත් අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ හරිද මම ඒක වෙනම page එකක open කරගන්නවා පන් කරගත්තාම අපිට බලා ගන්න පුළුවන් ඒක කොහොමද ඩවුන්ලෝඩ් කරන්න කියලා. හරි. දැන් එනවා මෙතන CA certificates. හරිද? ඒකෙදි මෙතන තියෙනවා යට මේ Amazon root CA කියලා. හරිද? අන්න ඒක තමයි එන්න එක තමයි අපි ක්ලික් කරන්නේ. හරිද? Amazon root CA certificate. හරිද? දැන් එන්න එනවා අපිට certificate එක. අපි මොකද්ද කරන්නේ? මේක මෙහෙමම අරන් මේක කොපි කරන්න. කොපි කරලා අපි මොකද්ද කරන්නේ? නෝට්පෑඩ් එකක් කරන් මේක පේස්ට් කරන්න. පේස්ට් කරලා අපි මේක සේව් කරගන්න අවශ්‍යයි. හරිද? සේව් කරගන්නකොට මම මොකද්ද කරන්නේ? මෙතනම අලුත් මේව එකක් හදා ගන්නවා. IoT කියලා හරි IoT එක ඇතුලේ මම සේව් කරනවා root ca කියලා දාලා root ca.pem හරි pem කියන ෆෝමැට් එකෙන් තමයි අපි මේක සේව් කරන්න ඕනේ හරිද කරලා මම මේක සේව් කරන්න හරි ඊට පස්සේ අපි අර ඩවුන්ලෝඩ් කරගත්ත ටික තියෙන්නේ
ඒ ටිකත් අපි මොකද්ද කරන්නේ ටිකත් අපි කට් කරලා හරිද academics අපි යනවා පි හදාගත්තේ IoT IoT මේකට අපි paste කරගන්න. හරිද? paste කරගෙන අපි මොකක්ද දැන් අපේ මේ වැඩ ටික හරි. අපි certificates ටික අපි දැන් හදාගෙන ඒවා download කරගෙනත් ඉවරයි. හරි. ඊට පස්සේ අපි යනවා අපහු මෙතෙන්ට. ගිහිල්ලා දැන් අපි downloading part එක හරි. ඊට පස්සේ අපි මේක activate කරනවා. activate කරලා ඊට පස්සේ ඒගොල්ල මෙතන අහනවා attach a policy කියලා. ඒකට යනවා. ගිහිල්ලා අපි දැනට policy එකක් හදලා නැහැ. ඒ හින්දා අපි register thing කියලා යන්න. හරි. හරි. දැන් අපි successfully register කරලා තියෙන්නේ අපේ IoT thing එක. හරිද? ඊට පස්සේ මම මොකද්ද කරන්නේ? අපි යනවා secure wallet. හරි ගිහිල්ලා මෙතන තියෙනවා policies කියලා. Policies වලට ගියාම එනවා මෙතන අපිට you don't have any policies yet. මෙයා create policy. හරි. ගිහිල්ලා මෙතන අපි policy එකක් හදනවා. Academics policy කියලා. Academic policies. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා add statements කියලා. හරිද? Add statements කියන එකට අපි මොකද්ද කරන්නේ මෙතන අපි දෙන්න ඕනේ IoT මම දෙනවා දැන් මෙතන අපිට publish subscribe connect අපිට මොනවද කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ මේ IoT thing එක පාවිච්චි කරලා කියලා තමයි මෙතන තෝරන්න තියෙන්නේ දැන් අපි මේ ඔක්කොම ඕන හින්දා අපි asterisk mark එක දෙනවා හරි හරි resource ARN එක අපෙන් අහනවා. ඒ කියන්නේ මොන device එකටද අපි මේ අපේ මේ thing එකට access කරන්න අවස්ථර දෙන්න ඕනි කියලා. මම ඔක්කොටම කියලා දෙන්නවා. මම ඒකත් asterisk mark එක දෙනවා. දීලා අපි මෙතන allow කරලා ඊට පස්සේ අපි create කරනවා. හරි. දැන් අපේ policy එකත් create කරලා ඉවරයි. හරිද? ඊට පස්සේ මම යනවා ඊට පස්සේ හරි ඊට පස්සේ අපි manage අපහු things වලට යනවා things වලට ගිහිල්ලා මම අපහු මේ academics එක ඇතුළට යනවා හරිද ඒ ගියාට පස්සේ මෙතන තියෙනවා security කියලා එකක් හරි එතකොට මෙතන එනවා certificate එක අපි දැන් අපි අර හදපු certificate එක දැන් මෙතන හැදිලා තියෙනවා. ඊට පස්සේ මම ඒක ඇතුළට යනවා. ගිහිල්ලා මෙතන අපිට පුළුවන් මෙතන details වලින් අපිට පුළුවන් මෙතන attach a policy කියන එකට යනවා. ගිහිල්ලා දැන් අපි හදාගත්ත policy එක මෙතන පෙන්නනවා. ඊට පස්සේ මෙතන ඒක අපි select කළා. මෙතන attach කරනවා. හරි හරි. Successfully attached a policy. හරි හරි දැන් අපේ policies ඔක්කොම ටික හරි හරිද ඊට පස්සේ අපි තව එක දෙයක් කරන්න ඕනේ ඒ තමයි මම කියලා දෙන්නම් මේක කොහොමද කරන්න කියලා මෙන්න මෙතන තියෙනවා interact කියලා එකක්. හරිද? එන්න ඒ interact කියන එකට ගියාට පස්සේ මෙතන තියෙනවා https link එකක්. ඒ කියන්නේ REST API endpoint එක. හරිද? මේ endpoint එක තමයි අපි පාවිච්චි කරන්න ඕනේ node bread වලින් මේකට ඒ කියන්නේ AWS IoT වලට messages එවනකොට ඒ දෙක connect කරන්න. ඒ කියන්නේ AWS MQTT client එකයි node ready
connect කරන්න අපි පාවිච්චි කරන්නේ මේ මෙන්න මේ API endpoint එක REST API හරිද අපි ඒක copy කරගෙන copy කරගන්න දැනට තියාගන්න කොහෙන් හරි ඔය එක copy කරලා තියාගන්න හරිද හරි දැන් ඒක හරි ඊට පස්සේ හරි දැන් අපේ සාර්ථකව අපි AWS IoT වලට අදාළ වෙන thing එක අපි හදාගෙන ඉවරයි හරිද දැන් අපේ ඊළඟ step එකත් හරි හරිද හරි ඊට පස්සේ දැන් අපි ඊළඟ tutorial එකක් අපි බලමු කොහොමද AWS IoT අපි හදාගත්ත thing එකයි node red එකයි connect කරන්න කියලා හරි හරි එහෙනම් අපි ඊළඟ tutorial එකෙන් හම්බ වෙමු හරි thank you